පක්ෂදේශපාලනය කරන ගමන් ජාතික ව්‍යාපාරේ කරන්නවත් බෑ. දැන් ඒ පටලවිල්ල තමයි මේ තියෙන්නේ. මිනිස්සුන්ට හාමුදුරන්ට හිතා ගන්න බෑ කවුද ජාතික වැඩපිළිවෙලේ ඉන්නේ කවුද දේශපාලන වැඩපිළිවෙලේ ඉන්නේ. දේශපාලනඥයෝ ඒගොල්ලන්ගේ පක්ෂ ප්‍රවර්ධනයේ සඳහා පොඩි පොඩි සංවිධාන හදා ගන්නවා. හදාගෙන ඒගොල්ලන්ව දානවා ඉස්සරහට ඒගොල්ලොත් කතා කරන්නේ මේ වැඩේම තමයි. හැබැයි මගදී අතාරිනු. ඒගොල්ලෝ ඇති වෙන සිද්ධීන් Tamange දේශපාලන පැවැත්ම සඳහා පාවිච්චි කරනවා. ඒ සිද්ධිය උරුරාට පස්සේ තව සිද්ධියක් නිර්මාණය වෙනවා. ඒ සිද්ධිය අල්ලගන්න. අපිට එහෙම එකක් නැහැ. මම දැක්ක ඊයේ පෙරේදා එක්තරා මන්ත්‍රීවරයෙක් මගේ මතකයේ විදියට නම් මේ ගම්පහ දිසාවෙන් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවට ගියේ ගොඩාක් දෙන හාමුදුරුවරු තරුණ හාමුදුරුවරු නන්ද හාමුදුරුවන්ට මට කතා කර කර කියන අනේ හාමුදුරුවනේ මොකක් හරි උත්තරයක් දෙන්නකෝ අපි කිව්වානේ ඇයි මේ නිකම් මේ හිස් මිනිස්සුන්ගේ ප්‍රලාපවලට අපි කාලේ මිඩංගු කරන්නේ අනේ නෑ හාමුදුරනේ අපට හොඳටම රිදිලා මේ ගැන ඔබ වහන්සේලා කතා කරන්න මම නම් නමවත් කියන්නේ නෑ ඔය තක්කඩින්ගේ එක දෙයක් විතරක් කියනවා රටේ අගමැතිට ඒක කියන්නත් ඕන පුංචි උපමා කතා පුංචි මතක් කිරීමක් කළා මහනුවර රජ කරපු රාජසිංහ රජුරුවන්ගේ කාලේ සුද්දන්ගේ හමුදාවේ හිටිය සෙබාල්ටි වීට් කියලා කට කැඩිච්ච කතා කියන සොල්දාදුවේ රාජසිංහ රජුරුවන්ට ආරංචි වෙනවා සෙබාල්ටි වීට් තන තන රජුරුවන්ට දොස් නගමින් යනවා රජුරුව කතා කරලා කියනවා වහාම මේ සෙබාල්ටි වීට් නැමැති සුනකේව බඳලා දාන්න කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිරත් අපි කියනවා. තමුන් නැහැගේ පක්ෂේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට කටයුතු කරන පුජ්‍යලයෙක් අවුරුදු 2500ක් මේ රටට බණ කියපු හාමුදුරුවරුන්ට කරන්න පුළුවන් ඉහළම නිගාව කළා තියනවා. කරුණා කළා. අපෙන් කන පළව ගන්න කලින් වහාම මේ සුනකේව බඳලා දාන්න කියලා වික්‍රමසිංහට කියනවා. හාමුදුරුවරුන්ගේ සංඝාවාසයේ අස්සෙට වැදිලා ඒකේ වෙන්නේ මොනවද කියලා බලන්න මොකද්ද උඩ තියෙන අයිතිය? කම්මේ සමනල් පැටව්. අද මුන් හිතන් ඉන්නවා මේක මුන්ගේ මුන්ට ඕන දේ මේක කරන්න පුළුවන් කියලා. කොයි හැටි වෙතත් හාමුදුරුවනේ ඔබ වහන්සේලාවේ මොකද්ද අපේ වැඩපිළිවෙල කියලා බලන්න. අපිට පේනවා දැන් ඒ ජාතික විමුක්ති අරගලයේදී සිංහලයෝ බේද බින්න වුණා වගේම ඒ සිංහල සෙන්පතියන්ගේ අසමගිය නිසා ඒ ජාතික විමුක්ති අරගලය පරාජය වුණා සේම හරියටම අවුරුදු 200ක් සම්පූර්ණ වෙන මේ වෙලාවේදී අපේ රටේ නායකයෝ විරසක වෙලා පක්ෂවලට බෙදිලා එකට එක එනකොටා ගනිමින් එක එක නායකයන්ගේ රෙදි ගලවමින් වේදිකාවල සිංහලයෝ හැටියට ලෝකෙ ඉස්සරහා ඕම් බලාගෙන ඉන්න කියලා තමන්ගේ හෙළුව පෙන්නමින් ඉන්න යුගයක් නේද මේ 818 වගේම සිංහල නායකයන් හැටියට පෙනී ඉන්න හැම එකෙක්ම බෙදිලා ගේ ඇතුලේ බෙදිලා පක්ෂය ඇතුලේ බෙදිලා එකෙකුට එකෙක් නැ පුදුම බල අරගලයක් අතාරින්නේ නැ මේ පක්ෂ බදාගත් ඇතැම් මහලු නායක මහල්ලෝ අලුත් පරපුරකට මේවා දෙන්නේ නැ කතා කරන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ගැන පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් කොයි හැටි වෙතත් අද අපට තියෙනවා හාමුදුරුවනේ ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන ඊනියා කතාව ඇතුලේ අද අපි කොච්චර අමාරුවේ වැටිලාද දැන් මේ දවස්වල කතාව දැන් මේ ඥානසාර හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙල පැහැදිලි නැල්ලු
හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා මහනුවර ඓතිහාසික දළදා හාමුදුරුව වැඳලා අපි ඉස්සර වෙලාම ගිහිල්ලා කතා කරුවේ අස්ගිරි මහා සංඝ සභාවට. පැය හතරක් සංඝ සභාව එක කතා කළා. පොදු එකඟතාවයකට ආවා. හැබැයි අපි අස්ගිරි ගිහිල්ලා කොළඹෙන්න කලින් අර 818 815 සිංහලේ රාජ්‍ය අහිමි කරන්න සිංහල සෙන්පතියන් සහ හාමුදුරුවරු බේද බින්න කරන්න එදත් ඒ කැස කවපු පෞකාර අධර්මවාදී මිත්‍යා දෘෂ්ටික ඒ දුෂ්ට බලවේග අදත් පුනරුප්පත්තිය නෙමෙයි පුනර්භවේ නැවත ඉපදිලා අපි නුවර ඉඳලා කොළඹෙන්න කලින් යනවා අස්ගිරියට යනවා කොහේ හරි මල් වතර එහෙම නැත්නම් අනිත් හාමුදුරලකට ගිහිල්ලා කියනවා මේ පරිස්සමෙන් ආ හරි පරිස්සමෙන් ඒ පාවාදී පොදවිය අදත් ඒ පාවාදීමම සහ ඒ කෙනෙහිලි කමම වෙනත් ස්වරූප වලින් අදත් කරමින් ඉන්නවා දැන් කියනවා මේ මෛත්‍රීපාල මහත්තයෙක් ගේන්න හදනවලු මන් දන්නේ මේ මිනිස්සුන්ට පිස්සුද කියලා අපට ඉන්නේ එක නායකයයි මේ නායකව කවුරුවත් අපේ නායකයෝ නෙමෙයි ඒගොල්ල පක්ෂ හදාගෙන මේ පක්ෂවලට ඒගොල්ල නායකත්වයේ දීගෙන ඔහම ගිහිපුවා වයි අපිට ඒව අදාළ නැහැ තියෙන ලොකුම ගැටලුව තමයි මේ ජාතිය වෙනුවෙන් අවංකව ගොඩනගෙන මේ ජාතිකවාදී වැඩපිළිවෙල බංකොලොත් වෙච්ච දේශපාලන ධාර බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂවල උදවිය මේ වැඩපිළිවෙල විනාශ කරන්න දරන වෑයම තේරුම් ගන්න. හාමුදුරුවනේ අද මේ ඔබ වහන්සේලා වැඩ නැතුව නෙවෙයි මෙතෙන්ට ආවේ. අද හුඟක් වැඩ තියෙන දවසක්. අනිද්ද පොය මේ ආවේ හාමුදුරුවනේ නිකන් නෙමෙයි මොනවා හරි වැඩක් කරන්න. ඔව් අපි වැඩක් කරන්න ඕන. හේතුව රට තියෙන්නේ ඉතාම අමාරු තැනක. රට තියෙන්නේ ඉතාම අමාරු තැනක. එක පැත්තකින් බරපතල දේශපාලන ප්‍රශ්නයක් ඇවිල්ලා අනෙක් පැත්තෙන් සිංහලයන්ට තමන්ගේ පැවැත්ම පිළිබඳ ලොකු ගැටලුවක් මිනිස්සු අද බොහොම නිහඬයි මිනිස්සු කල්පනා කරන අපට මොකද වෙන්නේ අපේ දරුවන්ට මොකද වෙන්නේ හෙට දවස මොකද වෙන්නේ මොකක් වෙයිද අපේ අනාගතේ මෙහෙම් පුපුරනෝ මුස්ලිම් මිනිහ දිහා සැකෙන් බලන්න සිද්ධ වෙලා දෙමළ මිනිහ වෙනත් කෝණයකින් සමාජ ඒකාබද්ධතාවයේ බිඳ වැටිලා ආර්ථිකය කඩාගෙන වැටිලා කෝටි ගණනින් වැඩ කරපු මිනිසුන්ට කෝටි ගණන් පාඩු ලක්ෂ ගණන් වැඩ කරපු මිනිසුන්ට ලක්ෂ ගණනින් පාඩු ඒ මැදිවට එදා වේල හම්බ කරන් ආපු මිනිසුන්ට ඒකවත් කරගන්න බැරුව මිනිස්සු අප්‍රමාණ දුකට වැටිලා මේ වගේ වෙලාවක අවශ්‍යයි හාමුදුරුවනේ ජාතික වැඩපිළිවෙලක් මේ විපත්තීන්ට මූණ දීම සඳහා මේ විපත්තීන්ගෙන් රට මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඒ වැඩපිළිවෙල තමයි අපි මේ ගේන්නේ ඒ වැඩපිළිවෙලේදී අපට මේ පක්ෂ දේශපාලනයත් එක්ක අදාළතාවයක් නැහැ සම්බන්ධකමක් නැහැ නමුත් අපි හැමෝමත් එක කතා කරනවා පුදුම කරුමේ කියන්නේ හාමුදුරුවනේ කිසිම മന്ത്രി කෙනෙක් අපිට කතා කරන්න බෑ කවුරු හරි අතරමඟදී හම්බෙලා කතා කළොත් ඩීල් එකක් මිනිස්සෙක් එක්ක අනිත් ඔක්කොටම කතා කරන්න පුළුවන් කවුරු හරි ගෑනු දරුවෙක් එක්ක කතා කළොත් ආ හරි බඩුම තමයි. മന്ത്രി කෙනෙක් එක්ක කතා කළොත් හා ඩීල් එකක්. රටකට ගියොත් මොකක් හරි කුමන්ත්‍රණයක්. මොකද්ද අපිට කරන්න කියන්නේ? මොකද්ද අපි මේ රට කරලා තියෙන වැරද්ද? මේ ඇත්ත කතා කළා වෙන්න ගිය මහා විනාශයක් ගැන හෙළිදරව් කරපු එකද වැරද්ද? නිന്ദා අපවාද විඳගෙන හිරේ විලංගුවේ වැටිලා
ඉතාම පරිස්සම් සහගතව ඔය එක මොන දේශපාලන දේශපාලනඥයන්ගෙන් වත් සතයකදු උපකාරයක් නොලබ දැන් මේ නන්දාරා මහමුදුරු මොනගේ අමාරුවටද මේ වේදිකා හදලා අර පාලං සරසලා මුළු නගරෙම සරසලා එක රුපියලක් අපි වියදම් කළාද නෑ දැන් අර බංකොලොත් වෙච්ච 50ක් හදව ගන්න බැරි ගොන් දේශපාලකයෝ කල්පනා කරනවා යකෝ නගරෙම සරසලා ගණන් හදනවා අපිට මේක සරසන නම් මෙච්චරයි බෝතල් වලට මෙච්චරයි බත් පාර්සල් මෙච්චරයි ත්‍රී විල් වලට මෙච්චරයි ෆුල් ටයිමර්ස් වලට මෙච්චරයි සමුළුවට ලක්ෂ 20යි දැන් අපි මේ වගේ සමුළු කරනවා සාමාන්‍යයෙන් මාසෙට 10ක් වත් දැන් මේක ඉවරලා තව ටිකකින් විනුවන්ගොඩ තව එකක් ඉතින් ගණන් හදලා බලනවා ලක්ෂ 20 යකෝ 10ක් කරනකොට ලක්ෂ 200ක් විතර කොහෙන්ද මේ සල්ලි ඈ උන්ට තේරෙන්නේ නැහැ සංවිධානයක් විදියට අපි උපයාගෙන තියෙන සමාජ ප්‍රාග්ධනය මොන තරම්ද කියලා. ඒ නිසා හාමුදුරුවනේ අපි දැන් මේ වැඩේ පටන් ගමු. ආයි අපිට වරද්දන්න තියන්න බෑ මේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සු වෙනුවෙන් හාමුදුරුවනේ අපි කැප වෙන්න ඕනි. කොහේවත් යන මේ කයිවාරු ගහන දේශපාලකයෝ නෙමෙයි අපිට වැදගත්. මේ මිනිස්සු අපේ වෙන්න පුළුවන් හැබැයි උන්ට මින් පස්සෙ සිද්ධ වෙනවා වැඩපිළිවෙලක් එක්ක එන්න. රට නගන දැය නගන වැඩපිළිවෙලක් ගැන කතා කරන නිකම් මේ බොරු කයිවාරු නෙමෙයි අරයට ගහන්න මෙයාට ගහන්න එක එකාගේ මේ 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 පට්ටම් තානාන්තර කතා කරන ලොකුකම් බලන්න නෙමෙයි ජාතියට වැඩපිළිවෙලක් අවශ්‍යයි ජාතියට වග කියන නායකයෙක් අවශ්‍යයි රට වට කර වැට බඳින්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි සිහල බලය නංවන්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි ඒ වගේ වැඩපිළිවෙලක් ඒ වගේ දේශපාලන බලයක් අපිට අවශ්‍යයි ඒක හදන්න පුළුවන් හාමුදුරුවනේ පන්සලෙන් පන්සලේ තිබුණු ශක්තිය අවුරුදු 70ක් පරණ මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ කියමින් පන්සලට ගොනුණු ගාවක බලවේගය බින්දා මේ දේශපාලකයෝ ධර්මශාලාවට රැස්සුණු මිනිස්සු ප්‍රජාශාලාවට කැඳෙව්වා පැය ගාණක් කියන්න පුළුවන් එවැනි දේවල් කාලය නොවන නිසා කෙටියෙන් මේ මතක් කරන්න අපට දැන් රැකෙන්න තියෙන එක තැනයි ඒ පන්සල විතරයි සිවුර විතරයි. හැබැයි අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවරුත් තේරුම් ගන්න ඕන එක දෙයක්. නිල් පාටද කොළ පාටද අර පාටද මේ පාටද අපිට වැඩක් නැහැ. අපට එක නායකයයි ඒ බුදුහාමුදුරුව විතරයි. අපේ සමාජවාදී බුදුහාමුදුරුව. අපේ දාර්ශනිකයා බුදුහාමුදුරුව. අපේ ගුරුවරයා නායකයා බුදුහාමුදුරුව ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුව මග පෙන්වන්න බුදුහාමුදුරුව ඒ මග ගියොත් මේ ජාතිය කෙලින් කරන්න පුළුවන් මේ ජාතිය වටන්න තියෙන අවස්ථා අහිමි කරන්න පුළුවන් පළමුව හාමුදුරුව ටික කෙලින් කටින් හිට ගන්න වෙනවා ඒක කරන්න බෑ දේශපාලකයන්ගේ ගෝලියෝ වෙලා ඒ ඒ පක්ෂවල රාමුවල ඒ ප්‍රතිපත්තිවල හිරවෙලා මේක කරන්න බෑ. පක්ෂ දේශපාලනය කරන ගමන් ජාතික ව්‍යාපාරය කරන්නත් බෑ. දැන් ඒ පටලවිල්ල තමයි මේ තියෙන්නේ. මිනිස්සුන්ට හාමුදුරුන්ට හිතා ගන්න බෑ කවුද ජාතික වැඩපිළිවෙලේ ඉන්නේ කවුද දේශපාලන වැඩපිළිවෙලේ ඉන්නේ. දේශපාලනඥයෝ දේශපාලන පක්ෂ නායකයෝ ඒගොල්ලන්ගේ පක්ෂ ප්‍රවර්ධනයේ සඳහා පොඩි පොඩි සංවිධාන හදා ගන්නවා. හදාගෙන ඒගොල්ලන්ව දානවා ඉස්සරහට ඒගොල්ලොත් කතා කරන්නේ මේ වැඩේම තමයි. හැබැයි මගදී අතාරිනු. ඒගොල්ලෝ ඇති වෙන සිද්ධීන් Tamange දේශපාලන පැවැත්ම සඳහා පාවිච්චි කරනවා. ඒ සිද්ධිය උරුරාට පස්සේ තව සිද්ධියක් නිර්මාණය වෙනවා. ඒ සිද්ධිය අල්ලගන්න. අපිට එහෙම එකක් නැහැ. අපි 2012 පටන් ගත්තද යම් මරමුණකින් 2019 වෙලාව අවුරුදු 7ක් ගිහිල්ලා එක අරමුණයි එක වැඩපිළිවෙලයි මේ අන්තවාදයන් සහ සංස්කෘතික ආක්‍රමණයන් පරාජය කිරීමේ ඒ වගකීම උරින් දරාගෙන අපි කටයුතු කරනවා එක තෑරලා නැහැ හැබැයි මේ ජාතික ව්‍යාපාරේ මං පහරන්න ඕනතරම් කණ්ඩායම්මද කොට නැගිලා ඉන්නවා අපි යම් වෙලාවක නන්දාරාමහන්ට මං ආරාධනා කරනවා අපිට මේ හාමුදුරුවට විතරක් වඩම්මල දෙන්න මේ ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි බොහෝ දේ හාමුදුරුවරුත් එක්ක අපිට කතා කරන්න පුළුවන් අපිට ඉක්මනට හාමුදුරුවනේ වැඩපිළිවෙලක් හදා ගන්න වෙනවා
ඉස්ලාම් මන්තවාදය අපි පරද්දන්න ඕන. එකම රටේ නීති ගොඩයි. එක පැත්තකින් පුදුමාකාර ව්‍යාප්තිය. දැන් මීගමුවේ පෙරිය මුල්ලට ගියාම එක ගයක් අපිට හම්බ වෙනවා තට්ටු 4යි ළමයි 87යි. කාල වරෙන්කෝ යට තට්ටුවේ එක පිරිමියයි ගෑනු 5යි ළමයි 20යි. දෙවෙනි තට්ටුවේ එක පිරිමියයි ගෑනු 5යි ළමයි 26යි. බැලුවා යකෝ මේක මාර වැඩන්නේ මම බැලුවා මේ අපි අහලා තියෙන්නේ කුකුල් ෆාම් තියෙනවා එළුව හදන ෆාම් තියෙනවා ඌරු හදන ෆාම් තියෙනවා දෙයියකෝ මේ ළමයි හදන ෆාම් උද්දාලා නෙමුන් කියලා බැලුවා මේ වැඩපිළිවෙල මොකද්ද ඕල් සිලෝන් සලාෆ් කවුන්සිල් කියලා එක්තරා කණ්ඩායමක් ඩොලර් මිලියන ගාණක් අවුරුද්දට උන්ට ලැබෙනවා මේ අනීතික ලෙස මේ වැඩේ කරන්න කවුද ඒගොල්ලන්ට එහෙම බලයක් දුන්නේ රටේ සම්පත් සීමිතයි මේ සීමිත සම්පත් ටික කළමනාකරණය කරගන්න බැරුව දෙයි හාමුදුරනේ බලන්න මහ පොළොවට දරා ගන්න බැරි තරම් හිස් ගොඩක් ලහිලයි ලහිලයි මොකද්ද මේ වහා මේව නතර කළ යුතුයි පහෝගිය අවුරුදු පහට විතරක් 7000කට වැඩි අපේ සිංහල ගොන් දෙන්නු මුස්ලිම් කල්ලා තියෙනවා උන් ඉස්ලාම් ගැන දන්නෙත් නැහැ සිරික්කිය දැම්ම නම් ඉතින් අපේ ගොන් දෙන්නුන්ටත් දන්නවනේ නේද දැන් ගිහිල්ලා නාහෙන් අන්නව අනේ හාඳුරුනේ අපිව ගලව ගන්න කියලා කෝ ඉතින් අල්ලට කියලාම කරගනින් කියලා ගියා නා 7000කට වැඩි මුස්ලිම් කල්ලා තියෙනවා ආදරයට විවාහයට මොනවත් ભેද තියෙන්න බෑ ආදරයට විවාහයට මිනිස්සුන්ට කැමති කෙනෙකුට ආදරය කරන්න පුළුවන් කැමති කෙනෙක් බඳින්න පුළුවන් ඒවට ආගමික නායකයෙක් හැර අපේ බලපෑමක් නෑ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සංස්කෘතික මේ වශයෙන් අපේ දරුවෝ විනාශ කරන එක සමන්ති මොහමඩ් එක්ක යනවා තවදුරටත් සමන්ති මොහමඩ් එක්ක ගිහිල්ලා මාස 3කට පස්සේ සමන්ති දකින්න නැහැ සමන්ති ඩිලීට් කළා සමන්ති වෙනුවට එනවා ෆාතිමා කෙනෙක් දැන් සමන්ති ෆාතිමා වෙලා මොහමඩ් එක්ක එනවා රාගමට සමන්ති අඳුරගන්න බෑ සම්පූර්ණ කළු ලෝගුවකින් වහලා ගෝණි බිල්ලෙක් වාගේ. දැන් සමන්ති ෆාතිමා වෙලා සමන්ති හැරෙට පුංචි අම්ම යනවත් දන්නෙත් නැහැ. මර මගුලක් යකෝ වෙන්නේ අපට. ගෑණිත් අරගත්තා. ගෑණිගේ නමත් වෙනස් කරා. උපෙන්නේ මේක අයින් කළා දැන්. ඒක තමයි ආක්‍රමණය කියන්නේ. සංස්කෘතික ආක්‍රමණය කියන්නේ ඒක. එතකොට යකෝ මොහමඩ්ගේ මොහමඩුයි ෆාතිමායි එකතු වෙලා අර සිංහල ගෑණිට හදපු දරුවට තියන්නේ නැහැ නේ රනිල් වික්‍රමසිංහ කියලා. ඒ ගෑණි අරු එකතු වෙලා හදන දරුවට තියන්නේ නැහැ නේ අනුර කුමාර දිසානායක කියලා. මුම් මේ කතා කරන්නේ මොනවද අපට? රනිල් අනුරලා. ඒ එන්නේත් මොහමඩ් පැටව තමයි. මොහමඩ්ල රැකම බුද්ධාගමක් නැහැ ලෝකෙ කොහෙවත්. කොහෙද තියෙන්නේ මොහමඩ්ල රැකම බුද්ධාගම? අහසට පොළොව වගේ ආගමික මතවාද දෙකක්. අපි විශ්වාස කරන්නේ හේතුඵලවාද උන් විශ්වාස කරන්නේ නිර්මාණවාදී දෙවියෝ දෙවියෝ තමයි මේ ඔක්කොම කොලේ කියලා. දෙවියෝ තමයි කොලේ ඔක්කොම. දෙවියෝ කොරයි ඉස්සරහට තපට. මේ යන විදියට. ඒ නිසා මේ බලහත්කාරයට ඉඩ දෙන්න බෑ. අධ්‍යාපන ක්‍රමයක් රටේ තියෙනවා. ඒ අධ්‍යාපන ක්‍රමයට පරිබාහිර අධ්‍යාපන ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. ඔය විදියට ගත්තොත් හාමුදුරුවනේ දවස් ගාණක් කතා කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් අපි සතුව තිබුණත් ඔක්කොම විග්‍රහ කරන්න කාලය නෙවෙයි. දැන් මම මුලින් මතක් කළා ඔබ වහන්සේලාට බරපතල තැනකයි රට තියෙන්නේ කියලා. මම කරුණු දෙකක් කියවනේ වන්දියාකරණේ. හාමුදුරුවනේ ලෝකේ ඕනෑම රටක තියෙනවා ඒ රටේ ආර්ථිකමය වශයෙන් භූගෝලීය වශයෙන් වටිනාම භූමි ප්‍රදේශ. අපි ඒවට කියනවා
ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ඒකට මේ heartland කියලා. හදබිම්. දැන් ඔය සලස් මස්ථාන ගත්තොත් ඔන්න නියම හදබිම් වල ඒවා පිහිටවල තියෙනවා. ඒ හදබිම් ටික අද ආක්‍රමණය කරනවා. අපට නොතේරුණාට හාමුදුරුවනේ ඉතාම දරුණු ගණයේ මෘදු ආක්‍රමණයක්. මේ මුළු සමාජ දේහයම ගිලගනිමින් තියෙන එක හරි මෘදුයි. තේරෙන්නේ නැහැ. අපිට තේරුණේ නැහැ බැංකු ටික ශරියා බැංකු කරනකම්. උසාවි තියෙන උසාවි ඇතුලේ කාටි උසාවි. ඇයි ඒගොල්ලෝ අහවල්ලකින් ඉපදිලාද? ඒගොල්ලන්ට වෙනම උසාවි. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සල්ලි සුදු කළු සල්ලි සුදු කරගන්න වෙනම ශරියා නේද? මේ ඔක්කොම හොරකම. වහං කරන හැම වැඩක්ම හොරකම. ඒ නිසා මේ ඉස්ලාම් වහබ්වාදය කියන්නේ හොර තක්කඩිකම. ඒ හොර තක්කඩිකම මේ මව්බිමෙන් අතුගා දාන්න අපි මේ සියනෑවෙදිත් අදිෂ්ඨානයක් ඇති කරගත යුතුමයි. අපේ දේශනා විවෘතයි. උන්ගේ දේශනා ඇතුලේ හොර රහසේ. හොර රහස කරන හොර රහස කරන්නේ හොර වැඩක් නේ. ඒ නිසා ඒ හොර වැඩේ අපි එළිය විවෘතව කතා කළ යුතුයි. හාමුදුරුවනේ අපේ අර නන්දහාමුදුරුව මතක් කළා වගේ දැන් මිනිස්සු කියනවා හාමුදුරුවනේ දැන් අපි ඕව දන්නවා. දැන් අපි ඕව දන්නවා. මොකද්ද වැඩපිළිවෙල? හාමුදුරුවනේ අපි හැදුව වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේදී අපට එක අදිෂ්ඨානයක් තියෙනවා. ඒ තමයි සිංහලයා සමගි කරලා සිංහල නායකයේ කරට හදන්න ඕන සිංහලයා බලවත් වූ පාර්ලිමේන්තුව සිංහල පාලන තන්ත්‍රයක් රටේ හදන්න ඕන. ඒක හදන්න බෑ හතරාතේ බෙදිලා. අපට ඒකෙදි වැදගත් නෑ මෛත්‍රීද මහින්දද රනිල්ද කවුද මේ කවුරුවත් අපිට වැදගත් නෑ. අපට වැදගත් වැඩපිළිවෙලක් සහිත නායකයෙක්. මොකද්ද රට නගන වැඩපිළිවෙල? ආයි අපි රැවටෙන්න බෑ. මොකද අපි ජාතියක් විදියට මුන් ඔක්කොම අපිව නැත්තටම නැති කරලා ඉවරයි. දැන් බලන්න මේ අවුරුදු 5 තිස්සේ මේ රට ගෙනාවු දැන බලන්න. මේ අවුරුදු 70ක් තිස්සේ මේ අවුරුදු 5න් 5ට 6න් 6ට මාරු වෙවි. මේ ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ මේ රට ගෙනල්ලා තියෙන්නේ කොහෙද? එක පැත්තකින් 70 71 71 81 88 89 සිංහල තරුණ තරුණියෝ 60,000කට වැඩිය ඔක්කොම 90,000 70 71 සහ 88 89 මරලා දැම්මා. ඒ වගේම LTT බෙදුම් වාදය පෝෂණය කළා. ඒක ආරම්භක අවස්ථාවේ මේක තලා දාන්න නැතුව ඒකට වැඩෙන්න දීපු එකෙන් අවුරුදු 30ක් අපි දුක් විඳ 27,700ක් අපේ ඉලන්දාරි හමුදාවට ගිහිලා ජීවිත දුන්නා. අපේ දරුවෝ තවත් ජීවිත දෙන්න අපිට දරුවෝ නැහැ. ඒ වගේම මේ අවුරුදු 70 අපිට ඉතුරු කරලා තියෙනවා දූෂිත සහ නුග දේශපාලන රොත්ත. දූෂිතයි ඒ වගේම නූග. පහුගිය කාලේ අපිට අහන්න ලැබුණ උසස් පෙළ නැහැ, ඕ ලෙවල් නැහැ. මුන්ද රට හදන්නේ. පණතක් කියව ගන්න බැ. දැන් බලන්න මේ 19 වෙනි සංශෝධනේ. එක මන්ත්‍රීවරයෙක් හැරෙන්න අනිත් ඔක්කොම ඡන්දෙ දුන්නා. බැරි වෙලාවත් 19 වෙනි සංශෝධනේ කියලා රට ලියලා තිබ්බනම් ඒත් මුන් අත උස්සලානේ. රට තියෙන දෙන හිතාගන්න. ඒ වගේම විකෘති කරපු ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ගැන කතා කරනවා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ වගේම සමස්ත අධ්‍යාපනයේ බිඳවැටීමක්. හැමදාම මහපාරේ අරගල. මට දුක හිතුණා ඊයේ නන්දහාමුදුරුවෝ මමයි අපි හිටියේ සියමලාණ්ඩුවේ. සියමලාණ්ඩුවේ ඉන්නකොට හාමුදුරුවන්ට දුරැමතුමක් එනවා. මං ඉතින් කන් දීගෙන අහගෙන හිටියා. ඔය කැනඩිකේ පැත්තකට තියෙන මන් රුපියල් 5000ක් දෙන්නම් ගිහිල්ලා මේ වැරඩික් කරගන්නවා කියලා කිව්වා. මං එවහාඳුනේ කාටද ඒ කියන්නේ? හාඳුන්නේ අපේ දුවෙක් ඉන්නවා විශ්වවිද්‍යාලේ. උදේ පාන්දර 4ට රුණු විශ්වවිද්‍යාලයෙන් කොළඹේ වල
කෙල්ල හතර දෙනෙකුට කැට හතරක් දීලා ඔය JVP එකේ රතු පුතාලා ආ කැට හතරක් දීලා ඉලක්කය රුපියල් 5000යි දවසට අනේ මේ කෙල්ල ටික නුගේගොඩ වෙලා නුගේගොඩ වෙලා ඉඳලා දවල් 12 වෙනකන් ඉඳලා රුපියල් 10යි දාලා දී මිනිස්සු බැන බැන යනවලු දැන් කෙල්ලෝනේ මේ ගෙවල් වල ලැජ්ජාබයට හැදිච්ච මුං ගිහිලා කැටයිල්ල මේ සමාජවාදී කඳවුර හදන්න තක්කඩිකම් කරන අන්ර කුමාරලට කියනවා කරුණා කළ මේ හිඟමන් යන එක නවත්තපන් මිනියෝ බල පන්සලත් කෑවා සාසනෙත් කෑවා රටත් කෑවා අවුරුදු 70ක් මෙරට ආපස්සට ගෙනිච්චා තාමත් මේ දරුවෝ ටික පාරේ එක්ක හැමදාම උද්ඝෝෂණ එනවා කනවා නානවා දුවනවා උසස් පෙළ කළා හොඳ විද්‍යාර්ථීන් නැත්නම් හොඳ අපි කියන්නේ හොඳම ක්‍රීම් එකනේ මේ තේරලා හොඳම දක්ෂම දරුවෝ ටිකනේ විශ්වවිද්‍යාලයට යන්නේ මේ රටේ සල්ලිනේ වැය කරන්නේ මේ මේ අධ්‍යාපන නිදහස් අධ්‍යාපනයේට ඒ අධ්‍යාපනය කරගන්න දෙන්නේ නැහැ හැමදාම අරගල ඒකයි මම තනි වචනයකින් කිව්වේ මේ අධ්‍යාපනයේ බිඳ වැටීම කොච්චර බිහිසුණුද නිසා කිසිම දෙමව්පිය දෙන්න එපා එක එකාගේ අතුගුළු කරගන්න තමන්ගේ දරුවෝ වගේම අපේ හාමුදුරුවරු පිට ලැජ්ජයි සමහර තැන්වලදී ඇතැම් විශ්වවිද්‍යාලවල ඔය අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු සංගම් හදාගෙන දුප්පත් අම්මා අප්පච්චිගේ දාන ටික වළඳලා ඉගෙන කියාගත්ත සංඝයා වහන්සේලා බුදුහාමුදුරු අමතක කළා උන් යනවා කාල් මාස්ගේ පස්සේ මේ රටට මල්පල ගේන්න පුළුවන් ද හාමුදුරුවනේ සංඝයා වහන්සේ කෙනෙක් නම් බුදුහාමුදුරුව විතරයි නායකයා වෙන ඒවා තියෙන්න බෑ එතන ඉඳලා හදන්න එපාය අපි අධ්‍යාපනයේ බිඳ වැටලා තියෙනවා ආර්ථිකයේ දුර්වල වෙලා සෞඛ්‍ය කඩන් වැටිලා ඒ වගේම මහා පුදුමාකාර විදියෙ හිතා ගන්න බැරි තරම් විකෘති වෙච්ච බහු සංස්කෘතියක් අනෙක් පැත්තෙන් දක්ෂ මිනිස්සු හිත පපුව තියෙන මිනිස්සු රට අතෑරලා දාලා යනවා දවසින් දවස සිංහල ජනතාවගේ දරු උපත් ඒ ප්‍රතිශතයේ බිඳ වැටෙමින් තියෙනවා ඒ වගේම අනෙක් පැත්තෙන් සූදුව සහ මද්‍රව්‍ය ජාවාරම ගම් පිටින් ඉවරයි අපි හිතුවා ඉස්සර මේ මාලිගාවත්තේ කොට හේනේ ආ මේ වැල්ලම් පිටියේ දෙමඩගොඩ තමයි මේ කුඩු ජාවාරම තියෙන්නේ කොළොන්නාවේ නෑ අද ඒක අම්බලන්ගොඩටද සියඹලාණ්ඩුවටද ගාල්ලටද මොනරාගලටද වැල්ලවායටද බුත්තලටද බූ වල්ලෙක් වගේ මේ රටම ගිලගෙන ඉවරයි ඒක බරපතල ප්‍රශ්නයක් අනෙක් පැත්තෙන් ගත්තොත් බරපතල විදිහේ ඉඩම් මංකොල්ලයක් ඒ වගේම අවසාන කෙළවරේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් එක පැත්තකින් විල්පත්තු සුද්ධ කරගෙන ආවා රට වටේම මූදු කලාපේ ඉස්ලාම් මන්තවාදීන්ගේ අතර පත් වෙලා ඉවරයි මූදටවත් පැනගන්න හම්බෙන්නේ නැහැ අපට මේ විදියට ගියොත් දැම්ම සංවිධානය නොවුනොත් අවුරුදු පහෙන් පහට මේ බලයට ඉවල්ලන මේ මුග්ධ දේශපාලන ක්‍රියාවලිය නිසා සරලව තනි වචනකින් කිව්වොත් අපට අපේ කම පවාහිමි කරලා ඉවරයි තමන්ගේම රටේ තොකු වෙනුම් කරන ජාතියක් බවට කල්ලතෝනි බවට අපි පත් කරලා තියෙනවා මේ දුෂ්ට දේශපාලන වැඩපිළිවෙල අපි පරාජය කළ යුතුයි හාමුදුරුවනේ ඒක කරන්න පුළුවන් අපට විතරයි අපි යටත් බුදුහාමුදුරන්ට විතරයි මේ අම්මලා මේ තාත්තලා අපි දන්නවා තමන්ගේ දරුවට බෙහෙත් ටික අරන් දෙන්න තියෙන මුදල් ටික ඒක වියදම් කරලා පන්සලේ දන්වට පුරන මිනිස්සු මේ මිනිස්සු කොහේ යන්නද අනතුරක් වුණොත් ඇති හැකි උන් ඔය දේශපාලකයෝ ද බලන්න උන්ගේ ඔක්කොම දරුවෝ ඉගෙන ගන්න පිට රටනේ උන්ගේ දේපල තියෙන පිට රටනේ මාසකට පාරක් බැලුවොත් රට සවාරිය අපි කොහේ යන්නද මේ දුප්පත් මිනිස්සු කොහේ යන්නද අපේ වගකීම විය යුත්තේ මේ බොරු බේගල් ඇදලා අපව මම් අපව මුලාවට පත් කරන මේ දේශපාලකයන්ගේ න්‍යාය පත්‍රය ආරක්ෂා කරලා උන්ට පාවිච්චි වෙන එක නෙමෙයි අපි කරන්න ඕන අපි රකින පරපුරු ආරක්ෂා කිරීමයි.